හම පිළිබඳව විධ අර්ථකථන සොයා බැලීම් විමසීම් විපරාම්කිරීම් නිරීක්ෂණ එමටයි. ඒ අතර එක් සුවිශේෂ සත්ව කාණ්ඩයක් පිළිබඳව. මානවයා නැමති උසස් බුද්ධිමතා සිය නිරීක්ෂණය පෙර පැවති සම්ප්‍රදායික කියවීම් අතික්‍රමණය කොට සොයා යනවා. අද ස්වබාදහරා මේ පුළුල් ස්වබාදහමී අන්සුමාත්‍රයක නිරීක්ෂණ විද්‍යාවක් පිළිබඳවයි විමර්ශණය. එන්න අපත් සමඟ. ඒ ආනතික හැඩ තල පිළිබඳව කියව. ලෝකය පිළිබඳව පමණක් නොව ඉන් පිටස්තර ලෝක මෙන්ම ශීරපත දෙස පවා බැලුම් හෙලන මිනිසා නිරතුරුවම උත්සාහ ගණුයේ අලුත් කියවීමකටයි. ඊට පාදකවන අර්ථහා අධ්‍යකීම් අවිිමුව අතීත විමර්ශන යාවත්කාලීනවෙයි. වෙනස්වෙයි. අලුත් කතිකාසේම නව දිශාන තිමුණ ගස්වයි. සත්ව ශාක හා. පද්ධති අරභයා මිනිසා සිදුකරන ගවේෂණ ඔස්සේ, රසය, විද්‍යාව, නවක්‍රියා සංවේදන හඳුනාගත හැකි. අද අපේ කතාබහට ලක්පන තේමාව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා සහයෝගී බාහිර පර්යේෂණ ප්‍රතිභීම්බයක සේවනය ලබයි. මේට පෙරද එවැනි ්‍යාපෘති පිළිබඳ අප ස්වබාධාරා ඔස්සේ කතිකාකර ඇති අතර. මෙවර එය ජනගත වන ක්‍රියා පදනමක සිට කතිකාකිරීමට ලැබීම උත්කාර්ශය. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ ඇලෙන ගැටින අයසේම, පර්යේේෂණ දත්ත එක්රැස්කොට නිගමන කරා පෙරගමන් යන විවිධ තනිහා සමූහ මානව කොටස් බොහෝ සිටි. කවුන්ගේ වස්තුබීච විවිධ තත්ත්වහා වෙනස් ඉසව්වල නවති. එක්කෝ ඒවා පාර්යේේෂණ ලිපි වාර්තාලෙස ප්‍රසිද්ධ කෙරේ. මැතහොත් අලුත් ආස්ථානයකින් ජනගතකිෙරේ. යාල ආශෘිතව කාලාන්තරයක් තිස්සේ විවිධ පර්යේෂන කොටිපාදක කොටසිදු කෙරුණා. එහෙත් එහි රූපීය හා අර්ධානුගත දරපනයක් හා දර්ශනයක් පොදු ජනයාට දිගුවන්නේ යාල කොටි සන්රක්‍ෂණ මධ්‍යස්ථානය ජනගතවීමත් සමඟයි. අනෙත් අතට නැරඹුම් රසබතුනට ද එහි යාවජීව සබඳතාව හිමි වනවා. තාක්ෂණය වැනි දියුණු කරුණු මෙහිලා සූචක කොට ගැනෙනවා. දුරස්ථ රූපී සත්වයකු හෝ සමීප දසුනක මනගැසෙන කොටියෙකු දක්වා රූප සටාන් හා වෙනත් අනුසාංගික කරුණු සංක්ෂිප්තව විශ්කලේෂණය කොට සැකසු. නිගමන පත්‍ර මෙම අධ්‍යස්ථානය තුළ දැකිය හැකි. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් MG.C. සූරිය බණ්ඩාර හා වනජීවී සංරක්ෂණ දෙපාර්ථමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ජාත්‍යන්තර සත්ව පාර්යේෂ්ක ආචාරය සුමිත් පිළපිටේ යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය පිරිසක්. මෙම ජනගතකිරීමේ අවස්ථාවනියෝජනය කල්. අතලඟ මේ වගේ කෙනෙක් නැතත්. ඔබේ හිතළඟ මේ වගේ කෙනෙක් ඉන්න ඕනෑ අනිවාර්යෙන්. පෝවිිට ඔබේ නිවසේ ඇති චයාරෝපයක්වා. ඒත් ඊට එහාගිය මේ සංකල්පය ලෝකය ඇතුලේ මොනවගේ තැනකද අචාර සුමත් පිපිට තිබෙන්නේ. ලෝකය වෙනතැන්වල තියවා ලිපඩ් සෙන්ටර්ස්ම නැතිවුණට වනජී ගැන වෙනවනජීවින් ගැන මේගේ ඉන්ෆර්මන් සන්ටස්. මේක මංගිතනි සුවිශේෂි දයක්තියනවා මෙතන මොකද යාලටම ආවේනික වූ. විසර්් අධ්‍යනවල තොරතුරු මෙතන තියෙනවා. මොකද ඒක වැදගත් වෙන්නේ දැනට මෙතන තිය තොරතුරු සාමාන්‍යයෙන් කොටි ගැතතිය ොරතුරල හැසිරීම තොරතුරට වැඩිය වෙනස් තොරතුර යෙනවා. ඒතිඒ ඉතාමත්ම සවිශේෂ දෙයක් මොකද ඒවාගේ තනක් සාමාන්‍යය වනජී ඉන්ෆමේෂන් සන්ටර්ස් වාම හොඟගක් වෙලාවට තියෙන්නේ අප සාමාන ජෙනලල් ඉන්ෆර්මේශන් වගේ. ඒවාගේ න මේක හරිම ස්පෙසිිෆික් මේ පාකකට සුවිශේෂී දත්ත ගොඩක් තියෙන සන්ටර එකක්. ඉතින් ඒ නිසා මංහිතාන්නේ අපිට ශ්‍රී ලංකාව විතරක් නෙමේ මේ අවට රටවල්ෝලයි ජාත්‍යන්ත්‍ර වශයෙන් උනත් ප්‍රසිද්ධ කරන්න පුළුවන්ද. මේක හොඳ අවස්ථාවක් සිරධනාට ආරධනා කරනවා මේක පාවිච්චි කරන්න කියලා සහ මේක වැඩිදි වුණ කරඩ අවශ්‍යන විද්‍යාත්ම කාකාරයේ යෝජනා ඉදිරිපච්චි කරන්න කියලා ඒකම මෙතැන්දි අපි තව ඉදිරිපියව රක් යන ඉස්රහට භාෂා කීපයකින්ම මේ ඉන්ෆෝමේෂන් ප්‍රසන් කරන්න උත්සාහ කරනවා ඒකට මේවාගේ ඩස්පිල පලස් දාලා නෙේ බේෂයක ඉංග්‍රී සිතියා ගෙන ඊට අමතරව ලංකාවේ භාවිතයන අනිෙකුත් බාෂ සහ විදේශයන්ගේන්න බාසා අර්කට භාෂා කීපයකින් එ විසිටසලට එක පුළුවන් යාගේ දැනුවත්වීම සාර්ථක කරගන්ඩ. මෙහි පැමිණෙන ඕනෑම කෙනෙකුට අප සතු පැන්තරාපාඩස් කොටියයාට අමතරම ලංකාවී විහරණය කරන ඉතිරි විශේෂ මෙන්ම ලෝපුරා කොටි පවුල්ලට අයත් වෙනත් විශේෂ පිළිබඳවද හඳුනාගත හැකි. ඔවුන්ගේ ව්‍යාප්තිරේකා නැතහොත් සිතියම් දැනහඳුනා උගත හැකි මීට අමතරම් යාලකොටියයා සතු සුවිශේෂඡායාරූප ප්‍රමාණයක් දෑසින් දැක උද්‍යානයට පිවිසීමට පෙර. ඔබටත් ඉවැනි හෝ ඊට එහාගිය දෘෂ්‍ය පරාශයකට ඇවැසි අභිප්‍රීරණය මානසිකව භුක්ති විඳීමට මේ හරහා ඉඩකඩ සැලසෙනවා. මෙම ව්‍යාපෘතිය ආරම්භය යාල කොටි ගැන විමර්ශනාක්ෂියකින් සටහන් වන්නා. දෘෂ්්‍යන්ත සිල්වා මිලින්දවත් එෙදර ප්‍රවීන්ද්‍ර සිරිවර්ධන මෙවන් පියදාස යන චතුරශ්්‍රය ඊට සහබන්ධූන් වනවා මෙම කොටි සන්රක්ෂණම ධ්‍යස්ථානය සඳහා මුල්ලි අනුග්‍රාය දක්වා ඇත්ති සංජය ජයාරත්න මහත්මයි. දෘෂාද සිල්ලම් හත්මයා මොකක්ද මේ අදහස පැන නගින්න තැන එතන ඉඳලා අද දක්වා මේ යාපු ගමන අරමුණකු මන්ත. මේ අදහස පැනනැක්ගේ අපි යාල නැශනල් පාක්කිකේ හවුරුදු ම ඉතාමත් කුඩා කළ සිට පාකිකට තැමිණල. මගේ දෙමවපියන් සමඟගත් ය පසුව පාසැල් දිවයට පස්සේ දිගටම තනයමත් යාළුව වට්ටයක් එකත් මා ඇවිල්ලතියෙනවා ඒ සියලුම ට්‍රිප්ෂුලිං සහමිය මා සමගම සමාන ලෙස සිතන මිතුරු කණ්ඩායමක් සමඟ කරපු ගමන්වල ප්‍රතිඵලයක් හැටිට අපි ගොඩත් දේව ඉිගෙනගත්තා කොටි විශේෂයම කොටින්ගේ. ඇන්ත්‍රපාඩෙස් කොටිය සත්වයාගේ හැසිරීම් රටාවල් බොහොමයක් ඉගෙන ගත්ත එම දැනුම සන්රක්ෂණය සඳහා යෙදවීමට මාත් මාගේ මිත්‍ර මිතුරු කණ්ඩායම වන රවින්ද්‍ර සිරිවාදන මිලින්දවත්ත ඒගෙදර සසාම මෙවන් පියසේන යාලපා එක එවකට උද්‍යාන භාරකරු ප්‍රධීපසියාසිංහ මහතා සහ ෝජ ාරගර රජිත්ත ි කුමාර වන මාතනට මත්ම දව කරා ඉට අමතරව ඌව බලාාත බාර සහකාර අධ්‍යක්ෂක ප්‍රසන්ති විමලදස මහතා අපට උදව්කර අපි ඒ කට්ටිර කිව්වා මේ අපිට කරන්න අවශ්‍යදේ මේ සන්රක්ෂණයට අපේ මේ දැනුම ලබාගන්න එක ගැන් ඒ සියලුබ දෙෙනගේ ආශිර්වාදෙන් වයිල් ලයිෆ එක ඩිෙක්ට ජෙන්ඩල්තුමාගේ අනුමැති අනුව අපි යෝජනා කරා කට පිළිබඳ තොරතුරු මධ්‍යස්චානයක් යාලස්ථාපනය කිරීමට අපට ලබා දෙනමින් අපි ඉල්ලා සිටිය. මේ වසර ගණනාව තුළ යාාල කොටින්ගේ චර්යා හා ඉංගිත පිළිබඳ ඔවුන් විශේෂ අනාාවරණ කිහි පයක්සිදු කරතිබෙනවා. ඒවා කොටින්ගේ ගහන ගණත්වය ඉහල භහූමියක අදහාගත නොහැකි තත්ත්වයන් ලෙසද යමෙකුට විග්‍රහ කළ හැකි. මිද මත්තයා ද මේ තින සියල ොරතුරු කෙනෙපුට මෙම පැහදිලි කරන්න බෑ ඒගොල් ඇවිල්ලා දැන හඳු ගෙන ඉගෙන ගෙන අධ්‍යනය කල්ලා ලොක පාඩමක් බවට පත් කරගන්න ඕොනේ අපි කියන්න ඕන පාඩමත්ති න ම හිතන්නේ කොහොමද සතෙක්වා අපි හඳුනාගන්නන්නේ ඇ් එකක් කරහක් නත් කියලා. සත එක්ක අයින්ිෆයි කරනකොට ඒ සතාගේ ඇහැයට සහ තොලගඩ තියන ඒ රටාව අනිවායෙන් බල නොෝවී ඉට පසේ මූුණේ පැතිකඩක් තියන. රටාව අපි බලනවා තවස තවසත්ය. ඉට පස්සේ ඒකෙම උඩ තියෙන්නේ ඇැ උඩ ඉඳලා කන දක්වා තියන් රටාව. ඒ රටාවත් අපි බලනවා. ඉට පස්සේ තුංගෙන රූපය තියෙන්නේ එයාගේ නල්ල නල්ල තමයි අප ලේසිම අපි බදුරන්න හැබි නරල විතරක් බලනන අපි හැම්බෙලේීම මේකින් අඩුමඟනෙ. දෙවිදික්ක තබි බලනවා මේ සතාව හරිටම අයින්ඩිෆිකේෂන් එකන එක ස්තහුරු කරගන්න අපිට මේ තුනු හම්බුන් නැත්තම් අපිට තියෙනවා අපිට මේ සතාගේ කැනෙකර ෙක ෆලක් ිල ගේන්නේ ලක් ත ප යිඩි ි කරට ම මේ එකක කරලා තියන්නේ මෙතන යින්නිිෆිකේෂන් එක කරලලා ඕන මේ කනෙ ටාට පසෙ කොහෝද මේක කරන්න කියලා ප්‍රට්ටි කලි මේ පපලයි කල බන්න පොි කේස් අඩියක් කලා තියනවා එතර ඇතර මේ යා ජාති වනෝද්‍යානයේ දැනට දීවත්වෙන පිරිමි කොටි තුන්දිනෙක් අපි පිරිම කොටු තුන්දනාට අපි කෝඩ්ධ දින වම් සවම් කියලා මේ ඒ අපි කෝඩ්ඩෙක් දීල තිී ඇතරම එක හදුුණනාගෙන පාතුරතම කෝඩ් කලදී හැම එකනෙ ඒක. යම් කැන යාල ේල් වය ල්ලකෙන යාල ීමේ අපි විදිරිතමයියින්ඩිෆිකේෂ කරලාතියන්. එතකොට අප මේ තුන්දනා බැලුවත්හෙම අ අපි ගඩ කතා කරපු බිදිහට බැලුවත් මේ තුන් දෙනාගේ ගොලන්ට පැහැදිලුවම් පේනවා නලලේ පුල්ලිවල පිහිතීමේ වෙනස්කම්පේන ඒවගේම තමයි ඒත්ඒ තුන් දෙනාගෙන් බලුවත් මූනේ දෙපැත්ත පැහැදිලි වෙනස්කන් ඔබලන්ට දකින්න කිගන්න පුළලුවන්. තර් යන අන්වර්ථනාමයෙන් හඳුන්වන වයි එම් විස්ස නම් පරිනත කොටියත් හිරිමල් තාරුන්නේ සිටින ජෙරී හෙවත් වයම් හතලිස් හතර දරන පිරිමි කොටියාත්. කොටි ගලමත මිතුරුව සතුටින් සිටින අයුර මෙම කණ්ඩායම චායාරූප සාක්ෂය පවතිනවා. ිසාමාන්්‍යෙන් දන්නවා පිරිමිට පිරිමි කොටියක් තමාගේ වසමතියා ගන්න කැමති නෑ. එතකොට මෙතනද අපි දකින්නේ. හොඳට වැඩිනු පිරිම කොටියක් එකන වරුදු පහකට වලා වැඩි පොලිම කොටයෙක් සහ සබ්බැඩල්ට් මේල් කෙනෙක් එතගොඩ කැන ඔවරුදු දෙකහ මාරක් දෙකක් වගේ අත ලද පිරිම කොටිගලේ එකට ඉන්න දෙන්න දෙන්න එකට ඉන්නවා ගහගන්න ලොකු පිරිමෙක් සතා පොඩික්කනාව ටොල්ලෙට් කරගෙන එක තැන ඉන්න. ඉති ඒවාගේ දෙක්ත් ඉතින ඉතාමත් සවිශය මකද මේමගේ විදිහයට ඉහල දෙ දෙන්න ඇති හින්ද. ඔවුන් අතර විරසකවීම් හෝ ආවේගශීලීත්වයන් ප්‍රදර්ශනය නොවන්නේ ඇයි ඔවුන් ඊට විද්‍යාත්මක පදනමක් ද සපයනවා ඒ යාල වෙසෙන කොටි දෙනුන් තම දරුවන් ආරක්ෂා කරගනු පිණිස සුක්ස්ම ක්‍රම අනුගමනය කරන බවයි. ඒ අනුව කොටි දේනුව සරුකාලය නැතහොත් සුඇදි සමයේදී විසුම් ප්‍රදේශ ගණනාවක ඇවිද පිරිමි සතුන් කිහිප දෙනෙකු සමඳ සහවාසයේදෙන අයුර ඔවන් තහ උරු කරගන්නවා. ඒ තුළින් පිරිමි කොටින් අතර තමාගේ දරුවා යන ව්‍යාජය හා ව්‍යංග ප්‍රේමජානයක් මානසිකව ස්ථාපිත කිරීමට කොටි දෙනුන් සුක්ෂමවන බව මින් විද්‍යමානයි. මෙතන තියෙන්නේ එක කාල පර ගැනෙ දවස් පහක් වගේ ඇතුළත එකෆීමේල් කෙනෙක්. ඒ ලගතියෙන්න්න කෝස්සන බෝඩ් එකක කෝස්සන ේල්ලා දෙන්න මටින්න් සිිවන්ස ඒ කැන මෙතැනෙද අපිට කියන්න මේකම ෆීමේල් දෙකේ මින්න එතන මේ උඩ මේල්ක කෙ ට තවමේල්කනෙ එතන එතන අපිටත්තම කිය න ොලන්ගේ මේටින්කට ප්‍රධාන හේතුව අපි දකිනවා ඒක දකින හේතුව තමයි මේ වගේ බෝඩස් ක්‍රෝස්සලා ඉන්න ට තින ්‍රිමේල්ම මේක කරන ගොලන්ගේ පටවර හරක්හොරා නමින් ප්‍රචලිත වයි එම් හත පිරිමි කොටියා සිය මව වූ ජීනානම් වයි එක දරන කොටි දෙන සමඟ දෙදහස් දාහතයේ දෙසැම්බර් වැල්මල්කෙම ආස්ත්‍රීතව සංසර්ගයේ යෙදීම තවත් වෙනස් කතිකාවක් නිර්මාණය කරනවා. මේ දස්ට හතුනේ දලා අපි මේ කොළන්ගේ හැසිරන්මට නිදක්ෂණය කරගදී අපි දැක්ක ඉතාමත් විශේෂ හැසිර්මට වාර්තා කරන්න මේ පලුවෙන් එක තියෙන්නේ ොඩිකාල පිැටිය අමත් එෙක් දලා අම්මාතයක ග ලගේ හිල්ල ඊට පස්සේ අවුරුදු හමාර්ගතර පස්සේ ඇවිල්ල ඒ අම්මත් එක්කම මෙටන සීකන සැත්තමයි මෙතන ධාරතියන්නසා මෙතන ක්කම තියෙ අපි ට බේෂකත් එක් කම්පැ කලදිින් ෆොටගක් ඉතිං මේක සවිශිසය රකෝඩ් එකක් මොකද මහි මේ අපි දැනගැ සමාකට පොත්පත්තු ඉජාජන මේ වගේ දත්ත මගින් හරිටම ෆොටග්‍රා් මගින් ප්‍රූ කල්ල කරන්න කරපුළන් ඇතම මේ අපි ස්ටඩියකි දන පටිනාකවුවෙන්න. සතුන්ගේ විසුම් පෙදෙස් ප්‍රසාාරණය වීම පිළිබඳ දියුණු සාක්ෂය ඔස්සේ සටහන් තැබීමට හැකිවීම තවත් සන්ධිස්ථානයක්. ඔබ දකින කොටියයා කුඩා කල සිට කොතරම් බල ප්‍රදේශයක ජීවන චර්යා ප්‍රකාශ කරන්නේද යන්න මේ ඔස්සේ වටහාගත හැකි යාල කලාප අංක එක ආශ්්‍රිතවවාසය කරන කොටි එකසිය දහයකගේ දත්මීට ඇතුළන්. ඔබත් මෙහි ආවොත් එම සත්්‍රයා වාසය කරන පරිසර පද්ධතිය ඒහි ඉසව්ව වගේමත් ඔහුගේ පවුල් පසුබිම පිළිබඳවත් තොරතුරු දැනගන්න පොල්වන්ඩේ. අප පෙර කතා කළ හරක්කොරා නමින් හැඳින්නෝ පිරිමී සත්ත්වයා දෙදහස් දාහතරේදී පළමුුව මෙම කණ්ඩායම හඳුනා ගන්නේ රකිනවල ආස්ශ්‍රිතවයි. දෙදදාර දෙදහ දාසය දෙවසර තුළ ඔහුගේ නිවාස පරාසය වර්ග කිලෝමීටර හයකට සීමාවනවා. ඉන් පසු දෙදහස් දහසේ සිට දහ අටදක්වා වූ කාලියතුල් ත් කිලෝමිට්‍ර දෙදකින් සිය යපුුම් පරාසේ දියුණු කරගත් තරක්හොරා දෙදහස් විස්ස වන විට වර්ග කිලෝමිත්‍ර දහ අටක් දක්වා වූ විශාලනයකට ඒ රැගෙන නවා. අපිට පුළුවමුුණල දස් දහතරේ දල පොඩි පැටි කකාලෙ දල අම්මගෙන් අම්මත් සමඟ ජීවත් එලා අම්මගෙන් වංග ගිහිල්ල තනිම පිරිිමි පොටි හැීට තමාගේ වාහස්ථානයහබාගන්න විදි අපි ෆලෝ කරන්න පුළුවහුණ. ඉපෙදිලා අම්මත එක් ඉන්න කාල දස් දහතල දෙදස් දාශය දක්වා එය රකිනවල සදුවල මුලන වගේ පඩි හරයක තම ය අම්මත්‍රෙක වෙන්නේ. ඉට පස්සේ ය තනි ය අම්මගෙන්වෙෙන්වෙලා තනිෝ ජීවිතය පටන්ගත්තර පස්සෙේ. දෙදස් දාස දහට එතනින් පොඩ්ඩක් තමාගේ හිතපු ඒ ප්‍රමාණය වැඩිකරන්තියවා එට දෙදස් දහටෙන් පස්සේ අදවෙන්න තුරු ය යා ඉපදුුණු තැන වාසස්ථානයෙන් වෙන්වෙලා ගිහිල්ලා. ම ලක යක්හ දාගන තියන ක්ෙ දලා ගෙරිමස්හ ගන වග ප්‍රමාණ ොට පට පේනවා යායිහි ඉපදදුන තන දලනෑ ඉපදුරතර දාලා ගිහිල්ල මෙතන වෙනත් තනකට ගිහි තිනෝ යාගේ බාසස්ථානයා ලොකවෙලා ජීවත් ය. මීට අමතරව නිවාස පරාසයන් පැටි අවධට පසු, විවිධ අයුරින් බිතැන් කරගන්න ආකාරයෙන් ඉතා ආකර්ෂිතහා විස්්මය දනවන්න. මිච්චලිනම් කොටි දෙන පිළිබඳම්. ඔන්ගේ විමර්ශණනයත්ඒවැන්නම්. මේ ෆමල් මේ අපි දෙදස් දාාහතයගේ වයි තිස්හතර දස් දාහතේ මුල්ලෝග තමයි අයිප දෙෙන්න අපි දෙෙන්නෙ මෝද්‍රගලගන්න ප්‍රදේශය ගැන යාල බ්ලොක්් වන්න එක උතුරු මයිමේ තමයිමයයිප දෙෙන්නේ. එපදිලාම අමත්තක්ක ජීවතල අම්මගින් වෙන්වයනවා එතකන අම්මයි නකොට ඒ ප්‍රදේශයේය යට ඉන්න බෑ මකද ඒ ප්‍රදේශයේ ස්ටබිශ්ල ඉන්න ෆිමේල් ස ොඩක් ඉන්නවා ඉන්ද යාට එතන ඉන්න බැහිද යතනින් අත්රල. එනවා ගැන අප යාව දෙදස් දස් ධහන මේ ඩිසෙම්බ තමයි අන්තිමට ඒ ප්‍රදේශයි පාර්තා කරන්න. වාර්තා කරල ඊට පස්සේ සති හතුන හර මාසක ටෙන් තන අපිට කිසිව රෙකොඩක් කියෙනන. එට පස්සේ අපිට ඉන්ෆෝමේෂන් එකක් කෙනවා මෙතන ඇටුල්ද ඇටුල්ල ගැනන්නේ පාකන් එලියේ ජලාතික වන දධන පාක එර නිමලව අයභූමිය. තුල් ල ොටෙ න්නයි කියලා අපිට ේයාලගින් ෆොට ායක් හම ති අපේ කැප කල ැලවාව මෙයා අතේ එහෙච්චර දු න්න බරි හින්ද. මෙයා ල්ල තියෙනවා කිලෝමිර විස්පක්තියක්කිත දුරගවාගෙන නිවලව තක්ෂිතය ඒක ජාතික මනෝද්‍යයින් පිටද එතකොට එඒයාට දිවහන ව පුල ොද ජාති නෝද්‍යයන පිට තියෙන හිද. අපි මෙතනද ඇත්නටම අපි අපිට මේ ඔප්සේෂන්ගින් කියන්න තිය හොම පනිදිය තමයි. කොටියට ඉන්න බරුණ මේ කොටියා ලොකේ යාගේ ප්‍රදේ දල හිදිීට නවා ඇතකටේ ගොඩක්කර යන්න බපසෝන්න්නේ එකට දෙ බපසෝන් එක රැ ගැනීම සහ. බවසෝන් එක අතර කනෙක් කරනටැච්චක එකන්නේ මංගඩ අරක්ෂ කරන්න නඕන කියෙනෙ එක තමයි මේකින් කියන්න වැදගත් කොටියකු හඳුනා ගන්නේ කෙසේ දෙයන්න මතු නොව තවත් වැදගත් බොහෝ දෑ. ඔබට මෙහිලා හිස්සලා ගත හැකි. යාල ආශත්‍රිතව ජීවත්වන ගොදුරක් බෙදා හදාගෙන කෑමට ගන්න අවස්ථා ගැනද ිහිසාන්න දර්ශන පවතිනවා. මෙතන ඔබ්සවේෂන් දෙකක් තියනවා උඩේ එක තමයි පිල්ිමි සතු දෙන්නෙ එක මලපුුණ සයා කරන් කනයක. සාම්‍යෙන් අපි ආරතයන් දිදී දන්න හිදිහට එයා මරනාහකසත් කොටිය මරගත තමමාඒ තමතම මුක්ති විදිින් තව දෙන්නේ තාවක්නයට බුක්ති ැ මෙැනෙද බෙනම ෆැම්ලිස් ක පිල්මි සතු දෙන්නේ එකටකිල්ලයක් කනෝත්. අතිමේක තමයි ඇත්තව තවත් ඉතාමත් විශේෂය ඔප්සවේෂන් එක මේ අපි දැක කොමා වෙවේදී කොටි හය දෙනෙක් එක මලකුණක් කනවක් හයිදන එක කෑමට තුනත් හයදනව එකළඟ හිටිය පා ගැන්නේ පවුල් තුනකට අයත් කොටි හය දෙනෙක් එක මලකුණක් මෙශයා කරන් කණක ඉදි අපි අපි දන්නේ ඉදිර අපි ආරදීන විදිර කොටි කියන්නේ හරි තනින් ජීවතන සතක් ඉතින්ද මෙත නිදි බාලකොට මේ ගොලන් පවුල් වශයෙන් ජීවත්තනතියඒ තාමත් සවිජජද මේ ඔප්සවේෂන්ය සාමෝහික භෝජනයකට නොයන සත් කොටසක් මෙසේ හැසිරීම පිළිබඳව විමසා බැලීම පටිනවා. ස්ථානය ඔබ පෙනෙන්නේ යාල තියන විවිධත්වය. එන්වාමට එක තියන විදත්වය ලෑන්ස්කේප්ල තියන විධත්වය අපිට යාල මුහුද සමග චායරෝප කරන්න පුළුවන් ගස්සුඩ ගල්ලුඩ එවගේම එවැනි පරාශයක ඇති ලෑන්ස්කේප්ස් වල චායරෝප ගන්න පුළුවන් ස්ථානයක් එක ඒක තියන විශේෂත්වය සංචාරකන්ට කියල දෙතමයි මේ. ෝල්ී ඩිසයින් කල තියෙද මෙම දසුන් පෙළෙන් දක්වන්නේ මේටිං ීවන්ස එකක් මෙම පිරිමි කොටියා යාල සිටිය ඉතාමත්ම ජනප්‍රිය කොටියෙක් හාමු මෙයට නමදාල තියෙන හාමු කියල එයයගේ මේටිං සීක්වන්ස එකක් ජනතාවට මහජනයාට පෙන්ඩි සඳාතමයි මෙම රූපාම සකස් කරල තියන්නේ දග පලවනි තින්තුරයෙන් පෙන්නන්නේ ලේන් සුවක් සමග සෙල්ලන් කරන කොටියෙක්. දෙවනි රූපයෙන් දක්වන්නේ පොලිතින් බෑගයක් සමට කටේ තියෙන සූප්‍රාම. තුන්වෙනිගේ දක්කන්නේ සෙරප්පුුවක් සඳහා කොටි දෙදෙනෙක් ෆයිට් කරන ආකාරය. මේ සියල්ලම මේ යාලට එන සංචාරකයෝගේ අතින් වෙන වැරදි නිසා තමයි කැලේට මෙ දැමි ලතියෙන්. අපි ඉල්ලා සිටින්නේ සෑම සංචාරකයගෙන්ම මෙවැනි අතපසුවීම් නොකරන ලෙස. ඔබ යාලජාතික උද්‍යානයට පිවිසුමට පෙර මෙම මධ්‍යස්ථානය වෙ පැමිණියහොත් අලු දැක්මකින් කොටි නැරඹීමට හා අධ්‍යනයට පහස්සුවක් සපයනු ඇති. එෙසේම ඔබ සයාරූ ගත කළ කොටියාගේ රූප මෙහි රැගෙන විත් සසඳා එම සත්්‍යයා හා ඔහුගේ සමීපතමයින්. ඇතුල් ඥාති පරපුර බිසුම් බිමසම වයස ආදීබහෝ කරුණු සනාතකොට අලුත්්චවයකින් චායාරූපය කියවා ගැනීමටද හැකි. මමත් අවරුදු තිස්මහක්්‍යතර යාල කොටන්න රුපගත කරලා තියනවා. අපත් ලොකු ආසාවක්ති බුණු IDයිඩිෙන්ට් එකක් ඇතිකරගන්න මේ කණ්ඩාමසින් මෙතන ඇතික න ලෙපත් සෙන්ට් එක හයිඩ සන්ට එකගේ හරි වැිුව එකක් ති ොමකද. අපි යන සසාාරිකට නව අදැකීමම අළුත්ත වලුත් වටිනාකමක් එකතු වෙනවා මෙතන්දී මොකද සහ මොකද යන් ඉස්සල්ල යමිසි අධ්‍යන කරන්න පුළුවන් ස පින්තුර අදදුද දක්වද අපි සෙලිනාව දැක් වරහණ බයිහන්දිී තරයේ දැක්ක සතාව අපිටත් පුළුවන් ග්‍රහණය කරගන්න සහ මේවාගේ සිිස්ටමහකින් අපිට මේකට අපප්ලෝඩ් කරලා ඒ කරන කණ්ඩාමට සයෝගයක් දෙන්න පුළන් තින් එතකට අපි යන සසාාරිියක අර්ථ ඇත්ති සහ පගක්වෙලාට සතක් දක්කින් නැතයි නැති අවස්ථාව කුුණත් විශේෂයෙන් විදේශකයන්ට. මේ ගැන අදේනයක් කල්ලා නැමත එන්න මෝටිවේෂණ එක ඇති කර ගන්න පුළුවන් කොටි පිළිබඳ ඇති අත්‍යන්ත බැඳීම වෙනුවෙන් සැකසු පසුතලය පාදකොට සේයාරුවක් ගෙන මින් පිටවීයා හැකි මේ සියල් සුළු කාලයක් තුළ ඔබේ ජීවන ධාරිතාව පුළුල් කරනු පිණිස භාවිතයට ගන්න. යාල කොටි තරතුර අධ්‍යස්ථානය බැලුවට පස්ස ඔබට පුළුවන් මෙතෙන් ඇැවිල්ලා මේ වගේ පසුතලයක පොට එකක් අරගෙන යන්න ඒත් ඇත්තටම ඊට එහා ගිය විෂන් එක දැක්මක් සහ අවශ්‍යතාවයක් මෙ පණන පැන නගෙනවා. ඇත්තරම මොකක්ද බලාපොරොත්තුවවෙන්න බොතුමාලා මේක ඉදිරියට පවත්වවාගෙන යා මිති. මේ අපි කවු කරපු සියලුම දත්ත ඒවාගේම අවුරුදු ගානක දත්ත ඇතරම ගෙනවා න ඒක ඒගොලන්්‍රදීලා මේ ඉස්සරා මේ සංරක්ෂණය වෙනුවෙන් ඒ ගොලන්ගේ දා රිසර්ච් එකක් කරන්න හරිඒගේ පරීක්ෂණ කටයුත්තකට මේ දත්ත පාච්ච කරන්න පුළුවන් ඒ වගේම වනෝද්‍යානයක් අවටටයි කන බා සෝන් එක වගේ බලත් දිවියෝ ඉන්නවා ඇතින් ඒ දත්තත් ඒ ගොලන්ට ඉස්සරහට ප්ලෑනිිං වල දි බෆා සෝන් මනේක්ෂිමන් වගේ එකක් පලෑන් කරන්න න මිනිස්සුන්දක ගැටීමෙන ක්‍රියාකාරගම අවගමා කරගන්නත් මේ කොටින්ගේ සංරක්ෂණයත් මූලික අරමුණ ඒ හා සමානම තවත් වැඩගක් තමත්තමයි මේක මුළු ලෝකෙන් ප්‍රසිද්ධ ස්ථානයක් යාල වරජාතිය වනුද්‍යානය විශේෂයම ශ්‍රී ලංකන් ලෙප දෙකන්න මේ දීවාව බලන්න පුළුවන් ලේසිමකි වත්හරීමටවැැලුවොත් තැනක්. ඉතිං ඒම ආකර්ශණය හින්දම ගොඩක්දෙස් වි සංචාරකය ගොඩක් මෙටනවා. ඉතින් මේකෙන් ඒ විදේශ සංචාරකයන්ට ගොඩක් දේවල් දැනගැනීමටත් මෙහ තියෙන මේයාගලන්ගේ බිහේවිය පැටන්ස් ඒ සෑම තොරතුරක්ම මේ මධ්‍යස්ථානයකුරන්න බලාගන්න පුළුවන් මේ නිර්මාණය වීම තුළින් සංරක්ෂණයට සහළමනා කරණයට උද්‍යාන භාකාර්තු මා හැටියට කොහොමද මේ යොදාගන්න බලාපොත්තුේ. විශේෂයෙන් අප ල්ලගත විශේෂිත සත්තික් කන මෙම කොටියා සම්බන්ධෙන් අප කළමනා කරනය නි්‍යයායනන්නට යදදාගනම ඉතමත් පහසුද ගන්න පුළවා. නියධාරී තුළ කටයතු කරන කොට. මෙම සතුන්ගේ සියරු දත්ත මේතුල් සම්පිින්ඩනය වවා. ඒ සත්තු ගේ චරයා රටාවන් ලිංගබේදයන් ඔවුන් හැසිරීමම් ඒකගේ මවාත ස්ාන සබද ලක තොර රශයක්ක් ේතුු සම් පින්ඩන වවා. ප අප යොදගඩ පුළුවන් කළමා කරනයට නිධාරී වශයෙන් ොහොමද මේ ආකාර දිවියන්ගේ හැසිරීම්. ඒ ගේ ය බන් හ තු රට ල වාගේ යම ගේ හැර මට වෙනස්ස න සබන් ට දත්ත බවා ඒකාරට දෙපාත්වතු නිධාරීන්ට මදධ්‍යථන හ මක යාය ්‍රියාත්මකීමට පසල් ලබෙන ඒවාගේම සංචාර්කයන්ට. අපි දන්නවා සාමාන්‍ය සංචාකයන් සිට අසුපා පමණ යෙදන්නේ සාමාන නිසාංචාකය ඔන් පරිස පරිස ංචර්කයන් නවේ ඔුන්ට සාමානන්්‍යයේ යාල තුල ගම . ම දවෙ ගත් කියක පම ලබන්නේ ඒ දක්කමට යම් කි වටිනක මල්ලබද ට ඒ දවියට හ ගේ තොරතුරක් ට සන ලබදන්න පුලුව. ඒන් සංචාර ආගම වැදියීම චාක ුචිත් වැඩිය වාගේ ොහම පරිේ දගත් න ට මේක පදරගනක සහයෝගයක් ප වශනුත්ක පාදකරගත් වනත් පේසිනට ිය ග තුින්. අනාගතයේ මේ විශේෂී කරනය රතුදත්ව ඒකටයට අනුව දුර්ලබෝත් ර්ය ලක්වූත් මේ සත්වා රැක්ගණ්ඩ පාසුන්ගේ දනුම කුසල්තායි වර්ධන කරගඩ මේ කේන්දස්ාන යොදා ගැනීමට අපි අපේක්ෂ කරන. ලෝකය දෙස අප බලන බැල්මී යහා අයහා හැඟුම් පැවතිය හැකි. ඉන් ධනරන මනෝභාග උද්ධීපනය වීම ෘථත්ජනයි. එහෙත් ප්‍රඥාව සපිරිී ලොවක් තුළ ඔබ සතුන් ගැන හදාාරණ වාසේම ස්වබාදම. සුරකිමින්ම ඇතුලාන්තතියෙට එබී ඔබ ගැනත් අධ්‍යනය කරන්න එවිට ලෝකය අධ්‍යනය කිරීමට ඔබට තවත් පහසුවනු ඇති අප සැවෝම ස්ොබාදහමින් යැපෙන්නෝ. ස්ොබාදහම පිළිබඳවම විමසිලිමත්ව ඊටම ගරු කරමින් ඉන් ලබන ප්‍රයෝජනවලට පෙරලා ප්‍ර්‍යපකාර කරන්නේ නම්. ස්වබාදහමත් තුටු පහටුව අපට මීටත් වඩා යහ පද්දී ප්‍රධානය කරාමි ඉතින් සවබාදහමවිෙනුවෙන් කුමන හෝම මෙහෙ රක් කරන්න දැඩි සිතිින් එක්වන්ස්බාධරා ඔබට කරන ආයාචනය එයි